අවුරුදු 2කට ඉස්සෙල්ලා මේක බාරගත්තද්දී මේ අර්බුදයේ විසඳන්න මගේ විශ්වාසය තිබුණා මේක අවුරුදු 2කින් අපිට යම් කිසි තත්වයකට ගේන්න පුළුවන් කියලා. ඒ වැඩ කටයුත්ත මම කළා තියෙනවා. ඒ වැඩ කටයුත්ත තමයි ඇත්ත වශයෙන්ම රටේ බංකොලොත්භාවයෙන් ඉදිරියට යන්නේ. ඒකේ දෙවනි පියවර තියෙන්නේ ඊළඟට ගන්න පියවර කුමක්ද? අපි මෙතන ඉන්නවාද ඉදිරියට යනවාද ආපහු වැටෙනවාද? මොකද අපි ගිහින් IMF සංවිධානයෙන් සාකච්ඡා කරොත් එයා එක්ක කොන්දේසි වලට ඇතුල් වෙන්න ඕනේ. ඒවා කාටවත් ඉවත් කරන්න බෑ. ඒවා වෙනස් කරන්න ගියොත් Tamante එකෙන් ආපහු ඈත් වෙන්න තියෙනවා. Tamante එන මුදල් නැති වෙනවා. ඉතින් මම බැලුවේ ඒකත් නෙමෙයි අපිට තියෙන පුළුවන් තරම් විගහට සීග්‍රයෙන් මෙතනින් පිට වෙන්න. එතකොට අපිට තියෙන ඊළඟ කාරණේ අපි යන මාර්ගය කුමක්ද කියලා. මගේ මතය වුණේ තියේ අපි යන මාර්ගෙත් ඉදිරියට යන එක තීන්දුව කරන එක රටට බාර දෙන්න පුළුවන් කියලා. ඉතින් අවුරුදු 2ක් අපි මේක ගෙනිච්චා. දැන් ඉදිරියට යන්නේ. කිසි දවසක ඡන්දයක් කල් දාන්න උවමනා වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ඡන්දයක් තියන්න හේතුවක් නැහැ. මොකද බලේ දෙනකොට පැනලා ගියන් පස්සේ ආපෝ ඡන්දයක් තියලා වැඩක් නැහැ නේ. ඒ ඡන්දෙත් පැනලා ගියොත් අගමැතිකමට එන්න කියලා දෙනකොට දුවනවා. අගමැතිකමට එන්න කියනකොට හැංගෙනවා. රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියනවා. ඒකට ඡන්දයක් තියෙන එකේ මොකක්ද තියෙන්නේ? ආපහු දුන්නොත් කිය අපිට කරන්න බෑ කියලා දුක. මේක අලුත් දෙල්ලම. බලේ ඉල්ලනවා දුවනවා. බලේ දුන්නාම. මම හිතුවේ මේගොල්ලෝ ඔලිම්පික්යට දාන්න තිබුණා කියලා. ඇත්තටම මොකක් හරි එක රම් පදක්කමක් හරි දිනන්න තිබුණා. අගමැතිකම ජනාධිපතිම පෙන්වුවේ ගමන් දුවන අන්තිමට වෙනකම්. මේ රටේ දේශපාලන ක්‍රමය කැඩුනා. ආර්ථිකය කැඩුනැද්දී ආර්ථිකයට සහයෝගය දුන්න දේශපාලන ක්‍රමයක් කැඩුවා. සෝවියට් දේශයේ ආර්ථිකය කැඩුනේ දේශපාලන ක්‍රමයක් කැඩුනයි. ඊට පස්සේ සෝවියට් සංගමය නැති වුණා. චීනේ ඊට ඉස්සෙල්ලා සංශෝධනය කර ආර්ථිකය. ඉතින් රට බේරගත්තා. ඕනෑම රටක ආර්ථික ක්‍රමය කැඩුනොත් එකම දේශපාලන ක්‍රමයක් කැඩෙන්න ඕනේ. මොකද ආර්ථික ක්‍රමයයි දේශපාලන ක්‍රමයේ අත්වල් බැඳගෙන ගියේ යන්නේ. මේ හැම එකක්ම අත්වල් බැඳගෙන ගියේ. පොරොන්දු දෙන එකයි ණය අරගෙන ඒකෙන් පොරොන්දු ඉෂ්ට කරන එකයි අපිට ආර්ථිකය විවෘත කරන්න බෑ, මේක දෙන්න බෑ, ඒක දෙන්න බෑ, රට විකුණනවා කියලා අන්තිම රට නැති කරා. රට විකුණන දේශපාලනයෙන් රට ආර්ථිකය නැති කරා. ඉතින් මතක තියාගන්න හැම වෙලේම මුළු නැගෙනහිර යුරෝපයේම කැඩුනේ කොමියුනිස්ට් රටවල් මේ නිසානේ.